සනත් ජයසූරිය කියන්නේ පන්දු යවන්නන්ට දෙවෙනි අවස්ථාවක් දෙන ප්‍රතිකරුවෙක් නෙවෙයි. දෙන අවස්ථාවෙන් පන්දු රකින්න පන්දු යවන්න ප්‍රයෝජන ගත්තේ නැතොත් තරගයේ තීරණය වෙනස් වෙන විදිහට ප්‍රහාරයක් එල්ල කරන්නත් සනත් පසුබට වෙන්නේ නැහැ. මේ සිද්ධිය වෙන්නේ සිඩ්නි වලදී ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව. තරගයේ දෙවෙනි පන්දු ආරේ දෙවෙනි පන්දුවට බ්‍රෙඩ්ලිගේ පන්දු කැලිම ජයසූරියගේ පිටට යටින් ගිහින් කඩුල්ලේ වදිනවා. හැබැයි මේ පන්දුව නිපන්දුවක් නිසා ජයසූරිය බේරෙනවා. ඒ විදිහට වාසනාවන්ත වෙන ජයසූරිය එතන ඉඳලා තමන්ගේ ප්‍රහාරය කැංගරුවන්ට එරෙහිව එල්ල කරන්නේ සිඩ්නි වල තරගයේ නරඹන්න ආපු ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට අපූරු වින්දනයක් දීලා. එදා නිපන්දු නිසා ඕස්ට්‍රේලියාවට නොලැබුණු ශ්‍රී ලංකාවේ පළවෙනි කඩුල්ල ඕස්ට්‍රේලියාවට ලැබෙන්නේ 33 වෙනි පන්දු ආරේ 3 වෙනි පන්දුවට. ඒ වෙද්දි ශ්‍රී ලංකා ඉනිම කියවෙන්නේ ලකුණු 237ක් විදිහට. සනත්ට අනගි සහයක් දෙන මාවන් මේ තරගයේදී ලකුණු 101ක් ලබා ගන්න සමත් වෙනවා. ජයසූරියගේ ලකුණු 122 වාර්තා වෙන්නේ පන්දු 105කට 4 පහර 12කුත් 6 පහර 4කුත් එක්ක. එදා ජයසූරිය පහර දෙන්නේ බ්‍රෙඩ්ලි, ඇන්ඩ්‍රි බ්‍රිකෙල්, ෂේන් වොට්සන්, බ්‍රෙඩ් හොග් වගේ හොඳ පන්දු යවන්න හිටපු ඕස්ට්‍රේලියා පන්දු කරන බලකායට වීම තමයි විශේෂත්වය. ශ්‍රී ලංකා ඉනිමේදා අවසන් වෙන ලකුණු 343ක් කඩලු පහක් දැවී ගින් ලකුණු 344 ක ඉලක්කය හඹා යන්නෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලබා ගන්නේ ලකුණු 264ක් විතරයි. ඕස්ට්‍රේලියා ඉනිමේ වැඩිම ලකුණු ලාභිය බවට පත්වෙන මයිකල් බෙවන් ලකුණු 41ක් ලබා ගන්න සමත් වෙනවා. පිත්තෙන් කැංගරූ විනාශ කළ සනත් පන්දු යවන්නෙක් විදිහට සාර්ථක වෙන්නේ ඕස්ට්‍රේලියා කඩලු 4ක් දවාගෙන. පුලස්ති ගුණරත්න කඩලු 2කුත් මුරලි කඩලු 2කුත් දවා ගනිද්දී තර්ගයේ වීරයා බවට පත්වෙන්නේ පිත්තෙන් ලකුණු 122කුත් පන්දුවෙන් ලකුණු 39කට කඩලු 4කුත් දවාගත්ත සනත් ජයසූරිය. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.